ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා ආකර්ෂණ නීතිය පිළිබඳව. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ගොඩක් අය ආස කරන මාතෘකාව. ඒ තමයි ආකර්ෂණ නීතිය භාවිතා කරලා කොහොමද මුදල් ආකර්ෂණය කරගන්නේ කියන එක. අපි ආදරය ගැන කතා කරා, විභාග ගැන කතා කරා, රැකියාව ගැන කතා කරා, සෞඛ්‍ය ගැන කතා කරා. නමුත් වැඩිය මුදල් ගැන කතා කරේ නෑ. සමහර විට ඒක ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති. ඇත්තටම මට ඕනේ වුණා මුදල් කියන දේ පිළිබඳව යම් අවබෝධයක් ඔයාලට ලබා දෙන්න. අපි ආකර්ෂණ නීතිය යටතේ මුදල් ආකර්ෂණය ගැන කතා කරන්න කලින්. මොකද ගොඩක් අය තවම ඉන්නේ ලොතරැයි මානසිකත්වයේ. එක පාරම මොනෝ හරි දෙයක් වෙලා සියලු දුක් ගැහැට නැති වෙලා තියුණුවේ කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. නමුත් ඒක නෙවෙයි ඇත්ත. මම හිතන්නේ ඔයාලා හැමෝම වගේ චීන උණගහේ කතාව අහලා ඇති. නමුත් අහලා නැති අයට දැනගන්නත් එක්ක මම ඒක කියන්න. චීනයක මිනිස්සෙක් තමන්ගේ ජීවිතය ගැන කලකිරෙනවා. දිගින් දිගටම වැඩ කරලා මහන්සි වෙලා කැප වෙලා ඔහුගේ ජීවිතේ අඩියකින්වත් ඉස්සරහට යන්න ඔහු අසමත් වෙනවා. ඉතින් ඔහු යනවා ඔහුගේ ගුරුවරයා ළඟට. ගිහින් කියනවා මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මම මෙච්චර මහන්සි වෙලා කිසිම ප්‍රගතියක් නැහැ මගේ ජීවිතේ කියලා. ඒ වෙලාවේ ඔහුගේ ගුරුවරයා ඔහුට කියනවා ඔබ කවදාවත් උණගහක් හිටවලා තියෙනවද? ඒ මිනිසා උත්තර දෙනවා නෑ කවදාවත් නෑ කියලා. උණගහක් පළවෙනි වතාවට හිටවලා අවුරුද්දක් වතුර දැම්මත් ඒ උණගහ අඟලකට වඩා වැඩෙන්නේ නෑ. දෙවැනි අවුරුද්දත් එහෙමයි. තුන්වෙනි අවුරුද්දත් එහෙමයි. නමුත් ඔයා අවුරුදු පහක් එක දිගට හැමදාම උණ පැලීට වතුර දැම්මොත් පස්වෙනි අවුරුද්දේ ඒක ඉහළට වැඩෙනවා. සති 6කින් අඩි 90ක් ඉහළට වැඩෙනවා. ගොඩක් අය හිතන්නේ ඒ උණගහ සති 6න් වැඩුණා කියලා. නමුත් ඇත්තටම ඒ උණගහ අවුරුදු 5යි සති 6ක් වැඩුණා. ඒකේ මුල් අවුරුදු 5ම වැඩුණේ පොළවෙන් යට. නමුත් ඒක කවුරුවත් දැක්කේ නැහැ. ගොඩක් අය හිතන සාර්ථකත්වයක් මේ වගේ. සති 6න් වැඩෙන උණගස් තමයි හැමෝම හොයන්නේ. නමුත් ඇත්ත කතාව නම් එහෙම උණගස් මේ ලෝකේ නැහැ. ඒක නිසා ඔබට පුළුවන් ආකර්ෂණ නීතිය භාවිතයෙන් දියුණු වෙන්න. නමුත් ඔබ මුදල් භාවිතයේ මූලික කරුණු ඉගෙනගෙන තිබිය යුතුයි. අන්න ඒ නිසයි මම මුලින් ෆයිනෑන්ෂියල් එඩියුකේෂන් වීඩියෝ කීපයක් ගෙනාවේ. මොකද මුල් ශක්තිමත් නැතිව උසගස් හදන්න බෑ. ඉක්මනට කඩා වැටෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ෆයිනෑන්ෂියල් එඩියුකේෂන් වීඩියෝ ටිකත් බලන්න අමතක කරන්න එපා. මම කිව්වනේ සල්ලි ආකර්ෂණය කරගන්න පුළුවන්. නමුත් සල්ලි කියන්නේ අපිට යමක් ලබා ගන්න තියෙන මාධ්‍යයක්. උදාහරණයකට කාර් එකක්, ගෙයක් හෝ වෙන යම් දෙයක්. අපිට ගොඩක් හැඟීම් වලින් සමීප වෙන්න පුළුවන් සල්ලි වලට වඩා මේ දේවල් වලට. නමුත් අපි හිතමු ඔයාගේ අරමුණ ධනවත් වෙන එක. එහෙම නැත්නම් මූල්‍යමය නිදහස ලබා ගන්න එක. අන්න ඒකට අපිට අවශ්‍ය වෙනවා සල්ලි. හරි. දැන් අපි පළවෙනි කාරණේ පටන් ගමු. පළවෙනි කාරණේ තමයි මුදල් පිළිබඳ ඔයාගේ හිතේ තියෙන නරක ඍණාත්මක සිතුවිලි සියල්ල අයින් කරගන්න ඕනේ. සල්ලි කියන්නේ නරක දෙයක්. සල්ලි තමයි මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ. සල්ලි තියෙන මිනිස්සු ඔක්කොම නරකයි. මේ ලෝකේ ධනවත්තු කියන උන් නැති වෙලා යන්න ඕනේ. ඕවා තමයි සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්ගේ සිතුවිලි. මේ සිතුවිලි අපි සල්ලි කියන්නේ ජීවිතයට අවශ්‍ය දෙයක්. මුදල් කියන්නේ මගේ ජීවිතයට යම් නිදහසක් ගේන්න පුළුවන් දෙයක්. සාධාරණ විදියට දිනුන උණු මිනිස්සු ව්‍යවසායකින් ව්‍යාපාරිකින් ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් අගය කළ යුතුයි කියලා. අපි අපේ හිතේ තියෙන ඍණාත්මක සිතුවිලි ධනාත්මකව කරගන්න ඕනේ මුලින්ම. මොකද ඔයාට මුදල් වලට වෛර කරන ගම මුදල් ආකර්ෂණය ගැන හිතන්න බෑ. ඒක බොරු වැඩ. ඒ වගේම මුදල් වැඩියෙන් හොයන මිනිස්සු ගැන උනත් ඍණාත්මකව හිතන්න එපා. විශේෂයෙන්ම ස්වශක්තියෙන් දියුණු වුණ මිනිස්සු. අනිත් කාරණේ තමයි ඔයා මුදල් පිළිබඳව තමන් ගැන තියෙන විශ්වාසය හදාගන්න ඕනේ. ඔයා දැනටම දුප්පත් නම් බොහෝ විට ඔයාට අහන්න වෙන්නේ ඔබ වෙන දුප්පත්, ඔබට මොනවද තියෙන්නේ, ඔබ මොනවද හම්බ කරලා තියෙන්නේ, ඔබ නිකමෙක්, ඒ වගේ කතා තමයි. ඉතින් බොහෝ වෙලාවට මේවා ඔයාගේ හිතටත් කාන්දු වෙන එක වළක්වන්න බෑ. ගොඩක් වෙලාවට ගොඩක් අය කරන්නේ මොකක් හරි මොටිවේෂනල් වීඩියෝ එකක් බලනවා, ඒ වෙලාවට පොඩි කික් එකක් ගන්න. මේක හොඳයි. නමුත් ඒක නිකන් නිදිමත යන්න තේ එකක්, කෝපි එකක් බිව්වා වගේ තමයි. ඔයාට මේ මොටිවේෂනල් වීඩියෝ එක බලලා ඒ ගන්න උද්‍යෝගය ටික වෙලාවකින් නැති වෙලා යනවා.
ඉතින් මේක දිගින් දිගටම තියාගන්න ඔයාට ආය ආය මොටිවේෂනල් වීඩියෝස් බලන්න වෙනවා. නමුත් මේක හැමදාම කරන්න බෑනේ. ඉතින් එහෙම මොටිවේට් වෙන එක ටික වෙලාවකින් අඩු වෙන එක නවත්ත ගන්න පුළුවන්. අපි ඒක අපේ යටිහිතටම කාන්දු කරගත්තොත් විතරයි. ඒ කියන්නේ ඔයාට එන මොටිවේෂන් එක හදවත ඇතුළටම කාවැදුණු දෙයක් වෙන්න ඕනේ. ඒක එන්නේ ඔයා ටික කාලයක් එක දිගට හැමදාම මැනිෆෙස්ට් කරොත් තමයි. පස්සේ ඒක පුරුද්දක් වෙලා ඒ සිතුවිලි නිසා ඔයා තුලින්ම ඔයා විශ්වාස කරන්න ගන්න. අන්න ඒක හරිම වැදගත්. ඊළඟ කාරණේ තමයි ඔයා පිළිබඳව විශ්වාසය හදාගත්තට පස්සේ ඔයා හිතන්න ඕනේ ඔයා මුදල් ලැබීමට සුදුස්සෙක් කියලා. ගොඩක් අය තමන්ගේ සීමාවෙන් එහා හිතන්න බයයි. උදාහරණයකට කවුරු හරි ඔයාට කිව්වොත් ඔයාට කෝටිපතියෙක් වෙන්න පුළුවන් කියලා ගොඩක් අය ඒක හිතන්න බයයි. හේතුව එයාලා හිතනවා මේ කෝටිපතියෙක් වෙන එක ලොකු සල්ලිකාරයෙක් වෙන එක අපිට උරුම දෙයක් නෙවෙයි. මට ඕනේ ෂේප් එකේ පොඩි ගාණක් මාසෙට හොයාගෙන සරලව ජීවත් වෙලා මැරිලා යන්න කියලා. ඒක නිකන් හරියට කිලෝමීටර් 10ක් යන්න පුළුවන් පාරේ මීටර් 100කට එහා දකින්න බය වෙනවා වගේ වැඩක්. විශේෂයෙන්ම අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් ඕක. අපේ රටේ ගොඩක් දුප්පත් සහ මධ්‍යම පාන්තික මිනිස්සු කැමති පොහොසත් මිනිස්සෙක් වැටෙනවා බලන්න. ඒ මොකද එයාලගේ හිත ඇතුලෙන් එයාලා විශ්වාස කරනවා අපිට කවදාවත් ඒ වගේ වෙන්න බෑ. ඉතින් ඒකට හොඳම විසඳුම ඒ පොහොසත් මිනිස්සු අපේ තත්වයට වැටෙන එක කියලා. කිසිම කෙනෙක් එතෙන්ට යන්න පුළුවන්ද කියලාවත් උත්සාහ කරලා නැහැ ජීවිත කාලෙටම. මම දන්නවා මිනිස්සු හැමෝටම කෝටිපතියෝ වෙන්න බෑ. කෝටිපතියෙක් වෙන්න තියෙන්නේ පොඩි chance එකක් විතරයි. නමුත් උත්සාහ නොකර ඉන්න තාක් කිසිම කෙනෙක්ට Tamanට එහෙම වෙන්න පුළුවන්ද කියලාවත් බලන්න වෙන්නේ නැහැ. අපි අපේ සල්ලි ගැන තියෙන සීමාව පොඩ්ඩක් ඉස්සරහට දාගත්තා කියලා බය වෙන්න එපා. අනේ මට දැන් ලැබෙන්නේ 50,000යි මට 75,000ක් ලැබුණොත් හොඳටම ඇති වගේ Tamanගේ මනසට බාධක දාගන්න එපා. මේ ඇති අපි සරල වෙන්න ඕනේ අපේ ජීවිතේ ටික කාලයයි මරුණට පස්සේ ඔක්කොම වලටනේ. ඒ වගේ කතා කියන හරිම ඍණාත්මක මනසක් තියෙන මිනිස්සු තමයි ලංකාවේ වැඩියෙන් ඉන්නේ. ලෝ ප්‍රකට කියමනක් තියෙනවා ඇමරිකාව තුල සමාජවාදී කිසිම දවසක සාර්ථක නොවන්නේ ඔවුන්ගේ දුප්පත්ම මිනිස්සයත් ඔහුව දකින්නේ හෙම්බත් තුන කම්කරුවෙක් කියලා නෙමෙයි අසාර්ථක මිලියනපතියෙක් ලෙසයි කියලා. ඒක තමයි ඇත්තටම ඇමරිකාවේ සාර්ථකත්වයට හේතුව. ඔවුන් සෑම විටම හිතින් මිලියනපතියෝ. මේ මානසිකත්වය නිසා ඔවුන් සෑම විටම ඒ ලොකු ඉලක්ක හඹා යනවා සහ ඒ ඉලක්කවලට අවශ්‍ය දේවල් ආකර්ෂණය කරගන්නවා. ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන හැමෝම දන්න දෙයක් තමයි හිතින් අපි යමක් ඇත්ත කියලා විශ්වාස කරනවා නම් ඒදී අපිට විශ්වයෙන් ආකර්ෂණය වෙනවා කියන කාරණේ. ඉතින් අපි සල්ලිකාරයෙක් වෙන්න නම් අපි අපේ හිතේ අපි මුදල් ලැබීමට සුදුසුයි කියන එක ඇති කරගන්නම ඕනේ. අනිත් කාරණේ තමයි ඔයාට කොච්චර සල්ලි නැතත් ඔයාට යමක් මිලදී ගන්න සල්ලි වියදම් කරාම ඔයා ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු ඔයාට පුළුවන් වෙනවා පොඩි තෑග්ගක් මිලදී ගන්න ඔබේ සැමියාට. එහෙම නැත්නම් ඔබේ බිරිඳට. ඒ පිළිබඳව ඔයා ස්තුතිවන්ත වෙන්න හැම වෙලාවෙම. ඔයාට පුළුවන් වෙනවා ගෙදර ටෙලිෆෝන් බිල ගෙවන්න කියමුකෝ. ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ගෙදර ටෙලිෆෝන් බිල ගෙවන්න කියමුකෝ. ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙන්න. ඔයාට තියෙන සල්ලි ටිකයි වෙන්න පුළුවන්. නමුත් ඒ ටික ඔයා ළඟ තියෙන එක ගැන ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වැඩ කරන්නේ සල්ලි නැති නිසා සල්ලි ආකර්ෂණය වෙන ක්‍රමයකින් නෙවෙයි. සල්ලි තියෙනවා කියලා හිතන නිසා සල්ලි ආකර්ෂණය වෙන ක්‍රමයකින්. ඒ නිසා ඔයාට ලැබෙන සුළු මුදලට පවා ස්තුතිවන්ත වෙන්න ඕනේ. ගෙවන්න පුළුවන් වෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අනිත් දේ තමයි ඔයා හැමදාම මුදල් ගැන විෂුවලයිස් කරද්දී මැනිෆෙස්ට් කරද්දී හිතන්න ඔයාට කලින් දවසක මුදල් ලැබුණ හැටි. ඔයා ඒකට සන්තෝෂ වුණ විදිය, ඒ මොහොතේ ඔයා පොඩ්ඩක් ජීවත් වෙන්න. ඒ වගේ දේවල් කරද්දී ඔයාට විෂුවලයිස් කරන වෙලාවට ඔයාගේ මනස විනාත්මක පැත්තෙන් මුදව ගන්න ලොකු උදව්වක් වේවි. අනිත් එක තමයි අපි හිතමු ඔයා කැමති කාර් එක ඔයාගේ ළඟම යාළුවා අරගෙන. එතකොට ඒ වගේ වෙලාවක ඊරිසියා වෙන්න එපා. අනේ මට ඒක එයාට කලින් ගන්න බැරි වුණානේ කියලා. යා වෙනුවෙන් සතුටු වෙන්න. විශේෂයෙන්ම අපි තව කෙනෙක්ගේ සාර්ථකත්වයට සන්තෝෂ වෙනවනම්. ඒ කියන්නේ
අපි අපේ පැත්තටත් සාර්ථකත්වය ආකර්ෂණය කරගන්නවා කියන එක. හේතුව අපි අනිත් අයට කුහක වුණොත් ඇත්තටම මේකෙන් එයාට බලපෑමක් නැහැ. නමුත් අර කුහක සිතුවිලි අපිට ආකර්ෂණය කරවන්නේ අසාර්ථකත්වය සහ තවත් දුක විතරයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හැමදාම නිදාගන්න කලින් හෝ ඔයා විෂුවලයිස් කරන්න වෙන් කරගෙන ඉන්න වෙලාවේ මැනිෆෙස්ට් කරන්න ඔයාට ඕනතරම් සල්ලි ආකර්ෂණය වෙනවා, ඕනතරම් ධනය වත්කම් ආකර්ෂණය වෙනවා කියලා. ඔයාට ඔයාගේ මනසින් ඔයාව පොහොසතෙක් විදියට දකින්න පුළුවන් නම් ඔයාට ඉක්මනින්ම සැබෑ ජීවිතේදී ඒක දකින්න පුළුවන් වේවි. ඒ වගේම පුළුවන් නම් ඔයා හැමදාම රැට පොඩි වාක්‍ය කීපයක් ලියන්න මගේ ජීවිතයට මුදල් ආකර්ෂණය වීම පිළිබඳව ස්තුති. මම ස්තුතිවන්ත වෙනවා මට ලැබුණ ලැබෙන සහ ඉදිරියට ලැබෙන්න තියෙන සියලුම මුදල් වලට කියලා.